කටින් මතකද 1984 ඕල්ලලී කරාටි ටූර්නමන්ට් එක. මම හිතන්නේ අනිවාර්යෙන්ම මතක ඇති. මොකද ලංකාවේ කරාටි කිඩ් නොබලපු කෙනෙක් නැති තරම්. අනේ ෆිල්ම් එකේ ඕල්ලලී චැම්පියන්ෂිප් එකට පස්සේ ඩැනියෙල් ලරූසටයි ජොනි ලෝරන්ස්ටයි මොකදුනේ කියලා දැනගන්න කැමතිද? එහෙනම් දිගටම ඇඳෙන්න අපිත් එක්ක අද අපි කතා කරන්න යන්නේ කෝබ්‍රා කයි YouTube TV series එක ගැන. එතුමා තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මේ SN movie ප්‍රශ්නේ දිමන්ත නිරෝෂන්. කරාටි කිඩ් ගැන මතක් කරොත් ඔයගලන්ට මතක ඇති ඕල්ලලීගේ අන්තිම ෆයිට් එක තිබ්බේ ජොනි ඩැනි අතර. ඒකෙන් ඩැනි තමයි දිනන්නේ. ඉතින් එතනින් පස්සේ ඒගොල්ලන් ජීවිතවලට මොකද වුණේ කියන කතා කරන්න තමයි මෙන්න මේ කෝබ්‍රා කයි YouTube series එක එන්නේ. ඉතින් මේකේ විශේෂත්වය මේකේ රඟපාන්නේ අර කරාටි කිඩ් එකේ රඟපාපු නළුව දෙන්නම තමයි. අපි මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ ඒ දෙන්නා එක්කෙනෙක් නෙමෙයි. මේකේ ප්‍රධාන චරිතය වෙන්නේ මිගෙල් කියන පොඩි කොල්ලෙක්. ඉතින් ටීනේජ් වයසේ කට්ටියගේ වැඩ ටිකක් තමයි මේකේ අපිට බලන්න පුළුවන් වෙන්නේ. කොහොමද ඒගොල්ලෝ තමන්ගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කරාටිත් එක්ක කියන එක. ඒ වගේම ඩැනි සහ ජොනි අතර තිබ්බ පරණ පළහිලව කොහොමද මේ වෙද්දි විසඳිලා තියෙන්නේ? ඇත්තටම ඩැනි නරක කෙනෙක්ද? ඒ දේවල් බලන්න පුළුවන් මෙතනදී. මේක කොච්චර ජනප්‍රිය වුණාද කියනවා නම් 8.8 වගේ IMDb අගයක් ගන්න මේක සමත් වුණා. මේක 2018 තමයි රිලීස් වුණේ. ඉතින් රිලීස් වුණාට පස්සේ ලෝකම ජනප්‍රිය වුණා වගේම ලංකාවේ මාරු විදිහට ට්‍රෙන්ඩින් ආවා මේක. ඒ වගේම මේකේ වීඩියෝ එකක් ෆයිටින් වීඩියෝ එකක් තියෙනවා. ඒකත් මාරු විදිහට ට්‍රෙන්ඩින් වුණා. ගොඩක් අය මේක හොයනවා මේ ෆයිටින් වීඩියෝ එක දැකලා. ඉතින් මම නම් හයි රෙකමන්ඩ් කරනවා මේ TV series එක බලන්න කියලා. මේක ඇත්තටම ටීන් ඒ කියන්නේ අපි ඒ කියන්නේ තරුණ වයස කට්ටියට නියමිටම සෙට් වෙන එක. මහා ලොකු ගැපික් නැහැ, මහා ලොකු වැඩ ගැහෙන්නේ නැහැ. හරි ලස්සන කතාවක්, හොඳ ස්ටෝරියක් එක්ක හොඳ ෆයිට් සීන් ටිකක් තියෙන හොඳ කතාවක්. එක සීසන් දෙකක් මේ වෙද්දී ආව. පළවෙනි සීසන් එකට වඩා දෙවෙනි සීසන් එක ඇත්තටම සෑහෙන උඩින් තියෙනවා. පළවෙනි සීසන් එකත් හොඳටම හොඳයි. ඉතින් ඔයගොල්ලෝ බලලා තීරණය කරන්න කොහොමද මේ කෝබ්‍රා කයි TV series එක කියලා. මේ වෙද්දී නම් ගොඩක් අය මේක බලලත් ඇති. ඉතින් මේ බලපු කට්ටිය ඉන්නවනම් ඒගොල්ලෝ යටින් කමෙන්ට් එකක් දාන් ගියොත් එහෙම මේ ගැන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අදහස අලුතෙන් බලන්න ඉන්න අයට ඒක ගොඩක් උදව්වක් වෙයි. ඉතින් මේක ඩවුන්ලෝඩ් ලින්ක් එකත් අපි පහලින් දාලා තියෙනවා. එතනින් ගිහින් ඕන ගේන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් සීසන් දෙකම. ඉතින් මේක බලලි ඉවරලා ඇවිල්ලත් පුළුවන් නම් යටින් කමෙන්ට් එකක් දාන්න මේ කොහොමද කියලා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔබලන්ට ජය වේවා.